අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය. පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාවෙන් මේ දහම් පාසල් විභාග වලට අදාළ පාඩම් සාකච්ඡාව සිදු කරන්නේ බෞද්ධ සංස්කෘතිය පොතේ දෙවැනි පාඩමේ 11 වෙනි කොටස අපි සාකච්ඡා කරනවා. අනිකුත් පාඩම් වලට අදාළ ලින්ක් පහතින් දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ ලින්ක් වලින් වීඩියෝ පාඩම් සියල්ලක්ම ලබා ගන්න. ගමික සහ වැසිකිලිවත්. ගමිකවත සහ වැසිකිලිවත. ගම තුල ජීවත් වීමේදී භික්ෂුන් වහන්සේලා අනුගමනය කළ යුතු වත්පිළිවෙත් සහ වැසිකිලි කැසිකිලි භාවිතයේදී අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳවයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. යම් සෙනසුනක වාසය කොට එයින් පිටව යන තැනැත්තා විසින් පිළිපැදිය යුතු වත ගමික වතයි. කෙටි ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් ගමික වත යනු කුමක්ද? ගමික වත පිළිබඳව හැඳින්වීමක් කරන්න, පැහැදිලි කිරීමක් කරන්න කියලා අපෙන් අහන්න පුළුවන්. යම් සෙනසුනක වාසය කොට එයින් පිටව යන තැනැත්තා විසින් පිළිපැදිය යුතු වත තමයි ගමික වත. සේනාසනයක ඉඳලා ඒ සේනාසනයෙන් පිටත් වෙලා යනකොට අනුගමනය කරන්නා වූ වත් පිළිවෙත් තමයි ගමික වත කියලා කියන්නේ. භික්ෂූන් වහන්සේලාගේ ගමික වත ගිහියාටද වැදගත් ආදර්ශයක් සපයයි. සෙනසුනක වාසය කොට එයින් පිටව යන තැනැත්තා විසින් පිළිපැදිය යුතු වත ගමික වතයි. භික්ෂූන් වහන්සේලාගේ ගමික වත ගිහියාටද වැදගත් ආදර්ශයක් සපයයි. ගිහි ජනතාවටත් ලොකු ආදර්ශයක් සපයනවා මේ භික්ෂුන් වහන්සේලාගේ ගමික වත. යම්කිසි සෙනසුනක වැස පිටව යන පැවිද්දා එහි බඩු මුට්ටු ආදී විනාශ වන පරිද්දෙන් නොසලකා හැරදමා නොයයි. විශේෂම කාරණය තමයි ඒ වැඩ හිටපු තැන යම්කිසි වටිනා කියන බඩු මුට්ටු ආදී පරිහරණය කරපු දේවල් තිබුණා නම් ඒ පරිහරණය කරපු දේවල් නැතිවෙන්නේ නැතිවෙන්නට ආරක්ෂා සහිතව තබලා එතනින් පිටත්ව යෑම හොඳ සිරිතක්. ගමික වත අනුගමනය කරන භික්ෂුන් වහන්සේලාගේ සිරිතක්. කාමරයේ කුණු කසල ඉවත් කොට මැනවින් පවිත්‍ර කර දොර ජනෙල් වසා යතුර අවසානයේ සුදුස්සෙකුට භාර දෙයි. කාමරයේ කුණු කසල ඉවත් කිරීම මැනවින් පවිත්‍ර කරලා දොර ජනෙල් වහලා සුදුස්සෙකුට ඒ කාමරයේ යතුර අගුල භාරදීම සිදු කළ යුතුයි. කාමරයේ කුණු කසල ඉවත් කිරීම මැනවින් පවිත්‍ර කරලා තිබීම ඒ කාමරයෙන් ඒ සෙනසුනෙන් පිටත් වෙලා යන්න කලින් භික්ෂුන් වහන්සේලා සිදු කළ යුතු දේවල්. ජනෙල් වැසීම යතුර අවසානයේදී වගකිව යුතු භාරදිය යුතු අයෙකුට භික්ෂුන් වහන්සේ නමකට හෝ වැඩිහිටියෙකුට භාරදීම සිදු කළ යුතුයි. ආවාසයේ තෙමනවා නම් තමාට සෙවිලි කළ හැකි නම් එසේ කළ යුතුය. ආවාසයේ පරණ වෙලා තැනින් තැනින් තෙමෙන්නට පුළුවන්. තමන්ට හදාගන්න පුළුවන් නම් ඒක සකස් කරගත්තාට හදාගත්තාට වරදක් වෙන්නේ නැහැ. නැතිනම් මෙහි බඩුමුට්ටු නොතෙමෙන අයුරින් තැන්පත් කළ යුතුයි. තමන්ගේ කාමරේ තමන්ගේ සේනාසනයේ වැඩ ඉන්න තැන බඩුමුට්ටු තෙමෙනවා නම් තමන්ට හදාගන්න අපහසුයි නම් ඒවා පැත්තකින් තබලා ආරක්ෂා සහිතව තැබීමේ යුතුකම භික්ෂුන් වහන්සේට පවතිනවා. බෞද්ධ චාරිත්‍ර අගය කරන ගිහියන් තුළද මේ සිරිත් දැකිය හැකිය. බෞද්ධ සිරිත් අගය කරන ගිහියන් තුළත් මේ සිරිත් දකින්න තියෙන. බෞද්ධ චාරිත්‍රය අගය කරන ගිහියන් තුළද මේ සිරිත් දැකිය හැකිය. තමා ලැගුම් ගත් තැන පවිත්‍ර කොට බඩු බාහිරාදිය තුබූ පරිදි නිසි ලෙස තැබීම අවශ්‍ය. වන්දනා ගමන්වලදී මේ සිරිත නිසි ලෙස පිළිපදින බෞද්ධයන් දක්නට ලැබේ. තමා ලැගුම් ගත් තැන, තමන් නිදාගත් තැන, තමන් හිටපු තැන, බඩු බාහිරාදී තිබිච්ච විදිහට නියම විදිහට තැබිය යුතුයි. වන්දනා ගමන් ආදී කටයුතු වලට සම්බන්ධ වෙනකොට
ගොඩක් බෞද්ධ පිරිස් මේ කියන චාරිත්‍රය අනුගමනය කරනවා. වන්දනාගමනයේදී තමන් ලැගුම් ගත්ත තැන හොඳට පිරිසිදු කරලා එතනින් පිටත් වෙලා යෑමට, පිටමං වෙලා යෑමට බෞද්ධ පිරිස් පෙළඹිලා සිටිනවා තිබෙනවා. ලැගුම්ගත් විශ්‍රාම ශාලාව හෝ අම්බලම හෝ වේවා ලිප් බැන්දේ නම් ලිප් කඩා ලික්ගල් තිබිය යුතු තැන තබා අලු අස්කොට මැනවින් අතුගා. යම් කිසි පොදු භාණ්ඩයක් තිබේ නම් ආරක්ෂා සහිතව තබා යාම හොඳ බෞද්ධ සිරිතකි. බෞද්ධයන්ගේ හොඳ සිරිතක්. ලැගුම්ගත් විශ්‍රාම ශාලාව අම්බලම ළඟ ආහාර පිස ගැනීම සඳහා ලිපක් බැන්දා නම් ඒ ලිප බැඳීම සඳහා පාවිච්චි කරපු ගල් ලික්ගල් තිබිය යුතු තැන තියන්නට ඕන. අලු අස් කරන්නට ඕන. මැනවින් අතුගාන්නට ඕන. යම්කිසි පොදු භාණ්ඩයක් තියෙනවා නම් ආරක්ෂා සහිතව ඒ භාණ්ඩය තබල යන්නට ඕන. ඒ කියන සිරිත් ගමික වත හා සම්බන්ධව. යම්කිසි ගමක ජීවත් වෙලා සේනාසනයක ජීවත් වෙලා යම්කිසි නවාතැනක ඉඳලා පිටත් වෙලා යනකොට අනුගමනය කළ යුතු හොඳ සිරිත්විරිත්. මේවා අපි අවධානය වැඩිපුර යොමු කළේ නැතත් අපේ ගොඩක් වැදගත් වෙන සත්පුරුෂ සිරිත්විරිත් බවට පත්වෙනවා. එක් අතකින් එය තමන්ට පිහිට වූ ස්ථානයට කරන කළගුණ සැලකීමක් විදිහටත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට පිහිට වූ අචේතනික බෝධීන් වහන්සේට සතියක් අනිමිස ලෝචන පූජාවෙන් පුදකොට බුදුරජාණන් වහන්සේ අපට මේ ආදර්ශය දුන්සේක. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන වෙලාවේදී සෙවන ලබා දෙමින් ශක්තියක් වෙච්ච බෝධීන් වහන්සේට උන්වහන්සේ කරපු සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් කරපු ඒ පූජාව තුළින් අනිමිස ලෝචන පූජාව අපිට ලොකු පණිවිඩයක් ලබා දෙනවා. සත්පුරුෂ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විදිහට, සත්පුරුෂ බෞද්ධ ගිහියන් විදිහට අනිවාර්යෙන්ම අපේ ශාස්ත්‍රූවර බුදුරජාණන් වහන්සේ උගන්වපු විදිහට තමන් හිටපු තැන, ජීවත් වෙච්ච තැන, විවේකී ගත තැන ඒ විදිහට සලකලා එතන ආරක්ෂා වෙන විදිහට කටයුතු සිදු කිරීම, ඒ විදිහට පිරිසිදුව තබලා එතනින් පිටත් වෙලා යෑම ගොඩක් වැදගත් ගුණධර්මයක් බවට පත් වෙනවා. ස්ථාන නිය පවිත්‍රව නිසි පරිදි තබා යාම නැවතත් එතනට ලැබුම් ගැනීමට එන පිරිසට කරන සැලකිල්ලකි. ඒ ස්ථානය හොඳට පිරිසිදු කරලා එහෙම යනවනම්, පිටත් වෙලා යනවනම් ඒ ඔබ කරන්නේ එතෙන්ට ඊට පස්සේ එන අයට කරන උපකාරයක් විදිහට. එතන පාවිච්චි කරලා පිරිසිදු කරලා ඔබ එතනින් පිටත් වෙලා ගියොත් එතනට නැවතත් පැමිණෙන පිරිස විශාල අපහසුතාවලට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි කතා කළේ ගමක වත පිළිබඳව. යම් සේනාසනයක ඉඳලා එතනින් පිටත් වෙලා යනකොට නම් යම්කිසි නැවතුම් පොළක ඉඳලා එතන පිරිසිදුව තබලා යෑම සම්බන්ධ වූ සිරිත්විරිත් යහපත් ගති ගුණ තමයි ගමික වත තුළින් සාකච්ඡා කළේ. ඊට පස්සේ වැසිකිළි වත. වැසිකිළිය භාවිතයේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරලා තියෙනවා. වැසිකිළිය භාවිත කිරීමේදීත් අනුගමනය කළ යුතු සිරිත්විරිත් හොඳ ගති පැවතුම් සිරිත් රාසියක් සාකච්ඡා වෙනවා. නිතරම වැඩිමහල්ලාට මුල් තැන දෙන බුදුසසුනේ ඒ සිතට පටහැනිව ඒ සිරිතට පටහැනිව කටයුතු කරන්නේ වැසිකිළියට, කැසිකිළියට හා නාන තොටට පිවිසීමේදී පමණි. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නිතරම වැඩිමහල්ලාට මුල් තැන දීම බුදුසසුනේ සිරිතයි. එහෙත් අවස්ථා තුනකදී වැඩිහිටි පිළිවෙල වලංගු වෙන්නේ නැහැ, අදාළ වෙන්නේ නැත. ඒ කුමන අවස්ථා තුනද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන්කම තියෙනවා වැසිකිළි භාවිතයේදී, කැසිකිළි භාවිතයේදී, නාන තොටේදී. වැසිකිළියට, කැසිකිළියට සහ නාන තොටට
වැඩිහිටි පිළිවෙල අදාළ වෙන්නේ නැහැ. වැසිකිළියට පළමුවෙන්ම ගියපු කෙනා තමයි මුල් තැන ගන්නෙ. කැසිකිළියටත් එහෙමයි. නානතොටටත් වැඩිහිටි පිළිවෙලට නෙමෙයි පැමිණි ආගත පිළිවෙල අනුව තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. මේ ස්ථාන තුනට පැමිණි පිළිවෙලට ඇතුල් විය හැකිය. වැසිකිළියට එන තැනැත්තේ ඇතුළෙහි කිසිවෙකු ඇති නැති බව දැන ගැනීමට පිට සිට කෑරීම කරයි. වැසිකිළි වතේදී තවත් වැදගත් වෙන දෙයක් තමයි වැසිකිළියට එන තැනැත්තේ ඇතුළෙහි කිසිවෙකු ඇති නැති බව දැන ගැනීමට පිට සිට කෑරීම. යම්කිසි ශබ්දයක් නිකුත් කළ යුතුයි වැසිකිළියකට පැමිණෙනවා නම්. ඒ පිට සිට පැමිණෙන තැනැත්තා වැසිකිළියට පැමිණෙන තැනැත්තා කෑරීමක් හෝ ශබ්දයක් උගුර පෑදීමක් සිදු කරනවා. ඇතුළත කෙනෙකු සිටී නම් පිටත ඉන්නා අයට ඒ බව දැනගැනීමට ප්‍රතිචාර වශයෙන් කෑරීම කළ යුතුවේ. ඇතුළේ කෙනෙක් ඉන්නවා නම් එයාගේ සිරිත තමයි ඒ යම්කිසි කෙනෙක් කාරමින් වැසිකිළියට එනවා කියන දැනුම් දෙනවා නම් තමනුත් කෑරීමක් හෝ උගුර පෑදීමක් හෝ ඒ විදිහට දැනුම් දීමක් දැනුවත් කිරීමක් දැනගැනීමට සංඥාවක් ලබා දිය යුතුයි. සිවුර දැරීමට ඇති වැලෙහි හෝ දඬුවෙහි සිවුර දමා වැසිකිළියට පිවිසිය යුතුය. සිවුරු වැසිකිළියට පිවිසෙන්නට කලින් සිවුරු තැම්පත් කර ගැනීම තැම්පත් කළ තැබීම සඳහා වැසිකිළිය සමීපයේ සමහර තැන්වල දණ්ඩක් හෝ සිවුරු දමා දැමීම සඳහා ලණුවක් හෝ යොදලා තියෙනවා. ඒ මත සිවුර දාන්නට ඕන. පාදුකාව උඩට පැමිණෙනතුරු අඳනය නොඑසවිය යුතුය. පාදුකාව කියන්නේ පා තබා ගැනීම සඳහා වැසිකිළිය ඇතුලේ සකස් කරලා තියෙන ස්ථාන දෙක, දෙපැත්තේ කකුල් තබා ගැනීම සඳහා සකස් කරලා තියෙනවා. ඉතින් පාදුකාව සමීපයට යනතුරු අඳනය එසවීම නොකළ යුතුයි. ශබ්ද නැගෙනසේ තතනමින් වර්චස් කිරීම නුසුදුසුය. මල පිට කිරීමේදී ශබ්ද නැගෙන ආකාරයට ඒ දේ සිදු කළ යුතු නැහැ, නුසුදුසුයි. එසේම දැහැටි ආදිය සපමින් වර්චස් නොකළ යුතුය. දැහැටි වළඳමින් දත් මඳිමින් වැසිකිළිය භාවිත කිරීම නුසුදුසුයි. වර්චස් කරන තැනින් බැහැර වර්චස් නොකළ යුතු වාක් මෙන් ඉන් පිටත මූත්‍රාද නොකළ යුතුය. මල පිටකිරීම සඳහා වැසිකිළියේ සකස් කරලා තියෙන තැනට තමයි වර්චස් කිරීම, එහෙම නැත්නම් මල පහ කිරීම සිදු කළ යුතු වෙන්නේ. ඉන් පිටත ඒ දේ සිදු කිරීම හෝ මූත්‍ර පිටකිරීම නොකළ යුතුයි. පෙර කාර්ය දෙකට ස්ථාන දෙකක් තිබින. ඉස්සර වැසිකිළි කිරීම සඳහා මල පහ වර්චස් කිරීම සඳහා එක් ස්ථානයක්ද, මූත්‍රා කිරීම සඳහා තවත් ස්ථානයක් තිබිලා තියෙනවා. මූත්‍රා කරන තැන කෙල නොගැසිය යුතුය. එතකොට කැසිකිළිය කියන්නේ මූත්‍රා කිරීම සඳහා සකස් කරපු තැන. සමහර පාසල්වල කැසිකිළි වැසිකිළි දෙකම පවතිනවා. සමහර පන්සල්වලත් විහාරස්ථානවලත් මේ වැසිකිළි කැසිකිළි කියන දෙකම පවතිනවා. එහෙනම් ඉස්සර කාර්ය දෙකට ස්ථාන දෙකක් තිබිලා තියෙනවා. දැන් වර්තමානයේදී ඒ කාර්ය දෙකටම එක ස්ථානයක් තියෙන්නේ. මූත්‍රා කරන තැන කෙල ගැසීම නොකළ යුතුයි. ශබ්ද නැගෙනසේ සේදීමද නොකළ යුතුයි. කටයුතු අවසානයේදී සෝදද්දී ශබ්ද නැගෙන ආකාරයෙන් ඒ දේ සිදු නොකළ යුතුයි. පාදුකාව මතම සිට අඳනිය පහත දමා ඉන් පිටතට යා යුතුය. කකුල් තබා ගැනීම සඳහා වැසිකිළිය ඇතුලේ සකස් කරලා තිබුණු තැන ඉඳලම අඳනේ නැවතත් පහලට දාගෙන එතනින් එළියට පැමිණිය යුතුයි. සේදීමට ගත් වතුර බඳුනෙහි ඉතිරි කර නොතැබිය යුතුය. සේදීමට ගත්ත බඳුනේ භාජනයේ වතුර ඉතිරි කර යෑම නොකළ යුතුයි. ගෝසිතාරාමේ ධර්ම විනය ගැටලු ඇති වුනේ මේ වතුර ස්වල්පයක් ඉතිරි කර යෑම පදනම් කරගෙන. එහෙනම් වැසිකිළියට ගිහිල්ලා බඳුනේ ජලය ඉතිරි කිරීම නොකළ යුතුයි. වැසිකිළියේ වතුර අවසන් වී නම් තැබිය යුතුය.
වැසිකිලිය වතුර අවසං වෙලා නම් තැබිය යුතුයි. බොහෝ තැන්වල අතීතයේදී ලිඳ එහෙම නැත්නම් ගංගාව, ඔය, ඇල මේ වගේ තැනකින් වතුර ගෙනල්ලා භාජනවලට දාලා තබන දාලා පුරවලා තියලා පස්සේ තමයි අවශ්‍ය අවශ්‍ය වෙලාවලදී ඒ භාජනය තුළින් වතුර පාවිච්චි කරන්නේ, ජලය පාවිච්චි කරන්නේ. හැබැයි වර්තමානයේ වෙද්දී සෑම තැනකම වතුර ටැප් ලයින් වලින් වතුර ලබා ගන්න නිසා ඒ ගැටලු ඒ තරම්ම දැනෙන්නේ නැහැ. එහෙත් වැසිකිළියේ වතුර අවසන් වෙලා නම්, වැසිකිළිය සඳහා අවශ්‍ය වතුර ඉවර වෙලා නම් එය පුරවා තැබීම සඳහා ඔබ කටයුතු කළ යුතුයි. වැසිකිළිය අපවිත්‍ර වී ඇතිනම් එය සෝදා පවිත්‍ර කිරීමද යුතුයකමකි. වැසිකිළිය අපවිත්‍ර වෙලා නම් ඒක පිරිසුදු කළ යුතුයි. ඒක අපේ යුතුයකම. ජලය නොමැති නම් අන් ක්‍රමයකින් පවිත්‍ර කළ යුතුය. ජලය නැත්නම්, වතුර නැත්නම් වෙනත් ක්‍රමයකින් හෝ මොනයම් ක්‍රමයකින් හරි වැසිකිළිය පිරිසිදු කළ යුතුයි. තමා නිසා වැසිකිළිය අපවිත්‍ර වුවහොත් වෙන කෙනෙකුට එය පවිත්‍ර කිරීමට ඉඩ නොතබා තමා විසින්ම පවිත්‍ර කිරීම යුතුයකමයි. යම් රෝගයක් තියෙනවා නම්, යම් කිසි අපහසුවක් තියෙනවා නම්, ඒ වගේ වෙලාවකදී තමන් අතින් වැසිකිළිය අපිරිසිදු වෙන්න පුළුවන්. අපිරිසිදු වුණොත් මොන විදිහෙන් හෝ තමන්ට පුළුවන් ඒ වැසිකිළිය පිරිසිදු කරන්නට. ඒක තමන්ගේ යුතුයකමක් විදිහට සලකලා කටයුතු කළ යුතුයි. වැසිකිළියෙහි හා ඉන් පිටත කසල ඇතොත් ඇමද පවිත්‍ර කිරීමද කළ යුතුයි. වැසිකිළිය ඇතුලේ කොළරොඩු මේ ආදී එකතු වෙලා තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත්, එහෙම නැත්නම් වැසිකිළියෙන් පිටත වැසිකිළියට එන පාරේ අපිරිසිදු වෙලා තියෙනවා නම්, කොළරොඩු ආදී ජරාව එකතු වෙලා තියෙනවා නම්, වැසිකිළිය ඇතුලේ මකුළු දැල් බැඳලා ඒ විදිහට ජරාවාස වෙලා තියෙනවා නම් පිරිසිදු කිරීමත් යුතුයකමක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ වැසිකිළි භාවිතය පිළිබඳ මෙම උපදේශය සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා කෙතරම් අගනේද අගේද බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන මේ නීති, මේ පනවලා තියෙන කරුණු විනය පවත්වා සෞඛ්‍ය පවත්වාගෙන යෑම සඳහා කොයි තරම් වැදගත් වෙනවද? වැසිකිළි චාරිත්‍රයක් කරකිරීම නිසා බුද්ධ කාලයේදී පවා භික්ෂූන් අතර ආරවුලක් ඇති වූ බව කොසබෑ නුවර වහන්දෑගේ සිද්ධියෙන් පැහැදිලි වේ. වැසිකිළි සිරිත් කඩකිරීම පදනම් කරගෙන ඇති වූ ගැටලුව කුමක්ද? කොසබෑ නුවර භික්ෂූන් වහන්සේලාගේ ගැටලුව. එහෙම නැත්නම් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විසින් වැසිකිළි වත පදනම් කරගෙන පනවා ඇති නීති සෞඛ්‍ය සම්පන්න භාවයේ ඇති කර ගැනීම සඳහා ගිහි පැවිදි දෙපාර්ශවයටම කෙතරම් දුරට අගනේද පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට පිළිතුරු දෙන්නට වෙනවා. ධර්මදර භික්ෂුවක් වැසිකිළියට ගොස් සේදීමට ගත් වතුර බඳුනෙහි පැන් ටිකක් ඉතිරි කර එම නිසා විනය දර භික්ෂූහු ඔහුට දොස් නැගූහ. ධර්මදර භික්ෂූන් වහන්සේ නමක් තමයි ධර්මදර විනය දර භික්ෂූන් වහන්සේලා අතර කොසබෑ නුවර ඇතිවෙච්ච ගැටලුවේදී ඒ වරද සිදු කරන්නේ. ධර්මදර භික්ෂූන් වහන්සේ නමක් වැසිකිළියට ගිහිල්ලා බඳුනේ ජලයේ ස්වල්පයක් ඉතිරි කරනවා. ඒත් සමගම විනය දර භික්ෂූන් වහන්සේ නමක් වැසිකිළියට පැමිණෙනවා. වැසිකිළියට යනවා. ඇවිල්ලා අහනවා ධර්මදර භික්ෂූන් වහන්සේගෙන් මේ පිළිබඳව. බහින් බස්වීම දිගින් දිගට ගිහිල්ලා අවසානයේදී කොසබෑ නුවර ධර්මදර විනය දර භික්ෂූන් වහන්සේලා අතර සිදු වූ මහා ගැටලුවක් බවට පත් වුණා. මේ ජලය ස්වල්පයක් බඳුනේ වැසිකිළි බඳුනේ ඉතිරි කර ඒම. මේ නිසා විනයදර ධර්මදර භික්ෂූන් අතර ඇති වූ කලහය කෙලවරකට නොපැමිණියෙන් බුදුරජාණන් වහන්සේට කොසබෑ නුවර අත්හැර පාරිලෙය වනයේට යාමටද සිදුවේ. බුදුරජාණන් වහන්සේට පාරිලෙය වනයේට වැඩම කරන්නට සිදු වූයේ කුමන ප්‍රශ්නයක් පදනම් කරගෙනද? කොසබෑ නුවර භික්ෂූන් වහන්සේලාගේ වැසිකිළියේ ඉතුරු කරන ලද ජලය ස්වල්පයක් පදනම් කරගෙන ඇති වූ ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේලා අතර ඇතිවෙච්ච ගැටලුව නිසා කියලා පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඕන. වැසිකිළි භාවිතය පිළිබඳව මෙම චාරිත්‍ර ගිහි පැවිදි භේදයක් නොමැතිව දෙපක්ෂයටම එකසේ සුදුසුයි.
මල මූත්‍රා මගින් බෝවන රෝග ව්‍යාප්තවීමට හේතුවී ඇත්තේ වැසිකිලි භාවිතයේ නොසැලකිල්ල නිසයි. මල මූත්‍රා මගින් බෝවන රෝග විශාල සංඛ්‍යාවක් වර්තමානයේදී ජනතාවට බෝවෙමින් පවතිනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ වැසිකිලි කැසිකිලි භාවිතයේදී නොසැලකිලිමත්ව කටයුතු කිරීම. අන් අයෙකු අපවිත්‍ර කර ඇති වැසිකිලිය පවිත්‍ර කිරීම කෙනෙකුගේ නිහතමානී භවයේ ලක්ෂණයක් වේ. යම්කිසි කෙනෙක් අපහසුතාවයක් නිසා හෝ හිතාමතා හෝ යම්කිසි කෙනෙක් කවුරු හරි වැසිකිලි අපවිත්‍ර කරලා තියෙනවා නම් ඒක පිරිසිදු කරනවා නම් ඒක නිහතමානී භවයේ ලක්ෂණයක්. කවුරු හරි අපවිත්‍ර කරලා තියෙන ජරා කරලා තියෙන වැසිකිලියක් හෝ පිරිසිදු කරන්නට හොඳ නිහතමානී හිතක් තියෙනට ඕන. ඒ නිහතමානී හිතක් තියෙන කෙනෙක්ට තමයි ඒ පිරිසිදු කිරීම කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් වැසිකිලි කැසිකිලි භාවිතයේදී නිහතමානීත්වයේ හුරු කිරීමේ ප්‍රගුණ කිරීමේ ලක්ෂණ ගුණධර්මයේ ප්‍රගුණ කරන්නටත් වැදගත් වෙන අවස්ථාවක් වෙනවා. වැසිකිලියට පිවිසීමට ප්‍රථම උගුර පෑදීමේ සන්නිවේදන මාධ්‍යද වටිනා චාරිත්‍රයකි. අතීතයේ ඉඳලම එන වැසිකිලියට පැමිණීමේදී උගුර පෑදීමේ සන්නිවේදන මාධ්‍යයත් වටිනා සිරිතක්. ඉස්සෙල්ලා කිව්වා අපි කෑරීමක් සිද්ධ කරනවා කියලා. ඇතුලේ ඉන්න කෙනත් කෑරීමක් සිද්ධ කරනවා. ගිහි පැවිදි හැමෝටම මේ උගුර පෑදීම වැදගත් වෙනවා සන්නිවේදන ක්‍රමයක් විදිහට. දොරවල් බිත්ති ආදියෙන් ආවරණය වූ කාමරයකට හෝ එබඳු තැනකට ඇතුල්වීමට පෙර එතුළ සිටින්නාට දැනගැනීමට යම්කිසි සංඥාවක් කිරීම උසස් බෞද්ධ චාරිත්‍රයකි. දොරවල් බිත්ති ආදීන් ආවරණය වෙච්ච කාමරයකට එහෙම නැත්නම් නිවසකට ආයතනයකට ඇතුළු වෙද්දී යම්කිසි සංඥාවක් දීම සංඥාවක් කිරීම බෞද්ධ චාරිත්‍රයක් බවට පත්වෙනවා. එහෙනම් බුදුදහමට අනුව යම්කිසි තැනකට පිවිසීමේදී අනුගමනය කළ යුතු චාරිත්‍ර දෙකක් දක්වා තිබේ. උසස් ගුණයන් දෙකක් දක්වා තිබේ. එක ගුණධර්මයක් කෑරීම, එක ගුණධර්මයක් උගුර පෑදීම. පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් අපි දහම් පාසල් අවසාන විභාගයට අදාළ බෞද්ධ සංස්කෘතිය පොතේ දෙවනි පාඩමේ 11 වෙනි කොටසයි සාකච්ඡා කළේ. ඉතින් මේ විදිහට පුළුවන් ඔබට subscribe කරන්න. එතකොට මේ වගේ bell icon එකක් එනවා. ඒක එබුවම මෙන්න මේ වගේ සලකුණක් බවට පත් වෙනවා. එතකොට පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාවේ දාන සියලුම පාඩම් කෙටි පණිවිඩයක් මගින් ඔබ ළඟට ඔබේ දුරකථනයට ගෙන්වා ගන්නටත් පුළුවන්කම තියෙනවා. පහතින් අපි දාලා තියෙනවා මේ පාඩම් වලට, පාඩම් සියල්ලටම අදාළ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහාත් පාඩම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අපගේ නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. දහම් පාසල අවසාන විභාගයේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතයි. ඒ නිසා ඒ සඳහා සූදානම් වෙමු, සාකච්ඡා කරමු, අදහස් උදහස් ප්‍රකාශ කරන්න. දහම් පාසල් අවසාන විභාගයේ ඉතාමත් හොඳින් සමත් වෙන්නට අදිස්ථාන කරගන්නට කියලත් ඔබට මතක් කර සිටිනවා. එහෙනම් පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාවෙන් බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ දෙවනි පාඩමේ 11 වෙනි පාඩමින් 11 වෙනි කොටසින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.